What's up, Bokkala? So, today I came to an adventure park. Adventure park එකට ඇවිල්ලා තියෙන මේක නම Che Adventure Park. මේක තියෙන්නේ බොරලගොඩ කොස්ගම හූගොඩ. ඉතින් කොස්ගම ඒරියා එකේ තියෙන adventure park එක. මේ ගැන විස්තර මම ඔයාලට අද කියන්නම්. මේ මම අද නිකන් මගේ family එකේ කට්ටිය එක්ක ආවේ. හැබැයි ඔයාලටත් එන්න හොඳ place එකක්ද කියලා මේක බැලුවට පස්සේ අපි decide කරමු. තාම මම ඇතුළට ගියේ නැහැ. ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. එන්න. एडवेंचर पार्क के ना वाला था इससे लम्बा फ्री वेलकम ड्रिंक क्या काम बेरा एडवेंचर पार्क के रूम्स तमाय ओगोलों में दाखिल नहीं थे वाला में पार्क के बारबेक्यू पार्टीज दान खाना बोन ओन पिसवा नाटान पुलवांग है भाई ओया फाइव स्टार होटल है के वाके रूम्स मेकिंग बालापुरत्व नेपा है भाई ऐतुले ऐह मुना केला किसी माडुपाडु अन्ने बालमु एक रूम में ऐतुले के केला मनो आगे द केला ऐतुले भी दिह मैं थी ने रूम में ऐतुले डबल बेड्स थी ना मेकर का लोकु रूम में खा मेतना डबल बेड देगा मेतना चेंज करना पुलवा एक हट का कैतुले बेड्स हाथ रख तीन छे एडवेंचर पार्क के अपीट आवाम इससे कराने आश्चर्य दुनुई तल वेडे इट पास एआर राइफल शूटिंग तीन इतनी मेकना ब्रीफ इंट्रोडक्शन का मेहन कट्टी अभी तीन इतनी आप इंट्रोडक्शन के इससे हाल दक्षिण पिस्टल ग्रिप में अलग ना मेन में आकर मेन में अंगली तुना ना वागा ना ग्रिप पे कटे इंडेक्स फिंगर है केलिंग तैयार नहीं है तो सेफ्टी फर्स्ट किसी में लागा ट्रिगर है गार्ड गेन ने पा पाए करान ने इतनों में इतराक इतना टारगेट के बलड़ बसे इतराक मैं अंगली ट्रिगर है गया ना रेडी वाला इन इतना कांग केलिंग इंडेक्स फिंगर है पी एंड ආශරි වැඩේට දුනුයි තල වැඩේට ඔයාට දෙන්න chances 3යි. තුන් පාරක් try කරන්න පුළුවන්. ඒ වගේම තමයි air rifle එකත් ඔයාට දෙන්න chances 3යි. මං කියවන chances 3ක් දෙනවා කියලා. ඉතින් අයියෝ අයවට පුළුවන් උනේ එක chance එකක් විතරයි successful විදියට කරගන්න. ඒකට හැබැයි target එක මෙහෙ. හැබැයි මෙහෙම හරි ගහපු එක ලකුද යන්නේ. ඔයාලා ආචරි කරා නම් තේරෙයි ඒක කොච්චර අමාරුද කියලා. මාරම අමාරු වැඩක්.
මෙතන ඔයාලට හෝල් එකක් තියෙනවා මොන හරි ඉවෙන්ට් එකක් ලෙක්චර් එකක් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ගෲප් ඇක්ටිවිටීස් තියෙනවා නම් මොන හරි ඉන්ස්ටිටියුට් එකකින් ඇවිල්ලා කරනවා නම් මේක ඇතුලේ ඔයගොල්ලන්ට ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන් ඔයගොල්ලන්ට පේන හරියම නිස්කලංක පරිසරයක තමයි මේ ඇඩ්වෙන්චර් පාර්ක් එක තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට ඩේ අවුට් එකකට හරු ප්ලේස් එකක් केबल बैलेंसिंग मैं तो दिन आप एक्सचेंज नहीं पाए एक्सचेंज ना कम्युनिकेशन तमाम कथा बा कर तमेंगे पार्टनर को मारे निकले दिन अच्छा दिन वेटो आप कम्युनिकेशन अनिवार्य मेकती है बोट වතුරට වැටීමක් සිදු වුණොත් වතුර මතු පිට පාවෙන්න තමයි මේ ජැකට් එක පාවිච්චි කරලා තියෙන්නේ මේ ජැකට් එකට කිලෝ 150ක බරක් දරන්න පුළුවන් රයිට් ඊට පස්සේ අපි අඳලා තියෙන මේ පටි තියෙන උපකරණය මේකට කියනවා සීට් හානස් එකක් කියලා මේ හානස් එකට කිලෝ 600ක බරක් දරන්න පුළුවන් රයිට් ඊට පස්සේ ඒක අමතරව මෙන්න මේ වගේ රොබ් දෙකකින් සම්බන්ධ කරලා තියෙනවා මේ එක රොබ් දෙකකට බර දරන්න පුළුවන් කිලෝ නිව්ටන් 15ක් ඒ කියන්නේ කිලෝ 1500ක බරක් මේක රොබ් දෙකකට දරන්න පුළුවන් देखिए अवसाने संबंध के लिए मेन मे वे उपकरण मेरे टॉलक मोडल के डी बगल ना कैरबीना का मे अंगि पावच मे अरीन पुला मैं तेरे पुकमा लकना रईट पात कर तद गरंटी दिन चक्कर ना मिसा क्या गमें चक्कर उपकरण देखिए उपकरण मेरे डबल वील पुली का मेक मे वील दिखता अभी मे की गमन करें मेकट बर धर पुला कि उठाई රයිට් මේ ආකාරයෙන් සම්බන්ධ වුණාට පස්සේ අමතර තියෙනවා මෙතන රවුමට හදපු රොප්පය ඉස්මෙතෙන් පොඩ්ඩක් අල්ලගන්න රයිට් මේක තියෙන්නේ අපේ ඇඟේ ඉහළ කොටසේ සම්බර්තාවේදී ආයෙත් මොකද අපි අත් දෙකම අත ඇරියොත් ඔළුව පහතර කැරකෙන්න පුළුවන් ඒක වළක්ව ගන්න ඇතුලෙන් අත් දෙක ගෙනල්ලා මෙන්න මේ විදිහට අල්ලගන්න රයිට් හැබැයි මේක එල්ලෙන්නේ නැහැ මේක තියෙන බැලන්ස් එක තියාගන්න අල්ලගන්න විතරයි අපේ ඇඟ සම්පූර්ණ බර දෙන්නේ මේක දෙක හරහා ඉහළ තියෙන කේබල් එක පැහැදිලි ඊට පස්සේ මෙතනින් පිටත් වෙනකොට කකුල් දෙක අනිවාර්යයෙන්ම දෙකම එකට L shape එකට ඉස්සරහට දික් කරා. right? කෙනෙක් එක කකුලක් හරි පාත් කරොත් අනිවාර්යයෙන්ම අපි වටේට කැරකිලා තමයි යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ වටේ බල බල යන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ හරි ඉරියව්ව හිටියොත් තමයි straight ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අපේ දෙන්නෙක් ඉඳගෙන රොබ් දෙයක් ආදාරය ඔයගොල්ලෝ නවත්තනවා පොඩි පැද්දීමක් ඇති වෙලා තමයි නවතින්නේ. මුකුත් එගේ වැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් ඇස් වහගෙන යන්න එපා. මොකද ඇස් වහගෙන කියලා නවතින මොහොතේ ඇස් දෙක ඇරියොත් පේන්නේ අපිට අර පස්කන්දිය විතර. ඊට වැඩිය හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා එතකොට. මොකද අර දෙන්න අපි ඉන්නේත් නැහැ. එතනින් අපේ දේ උපදේශකගේ ගලවයි ගලවලා ඊටන් බෝට් එකට ආවට පස්සේ මේ පැත්තට හෝ නැත්නම් අපි ගෙලින්ම පල්ලෙහාට යන්නේ. ආවට පස්සේ තමයි මේ ඇඟේ තියෙන උපකරණ ගලවන්නේ. එතකන් කිසිම දෙයක් ගලවන්න එපා. පැහැදිලි? රයිට්. ඒ වගේමයි chances තියෙනවා යනකොට නවතින chances තියෙනවා. එකක් මේ wheel එක හදිස්සියේ damage වුණොත් මද නවතිනවා. අනිත් දේ තමයි හදිස්සියේ හරි යන ඉරියව්ව වෙනස් කරලා දැඟලුවොත් පැද්දීමත් එක්ක මැද නවතින chances තියෙනවා. කිලෝ 30ට වැඩිය අඩු නම් සමහර විට නවතිනවා. right එහෙම අවස්ථාවකට මුහුණ දුන්නොත් කලබල වෙන්න එපා. අඩුම කාලයක් අරගෙන මම ඒ ස්ථානට එනවා.
ඇවිල්ලා එක්ක එහා පැත්තට එකයි යනවා මේ කිට්ටුව හිටියොත් මේ පැත්තට ගන්නවා නැතිම වුණොත් තුන්වෙනි අදියර හැටියට වතුරි රයිට් ඔය ආකාර තුනෙන් තමයි එක විදියකට ඔබලෝ ගන්නෙ බය වෙන්න දෙයක් නැහැ මොන හරි ප්‍රශ්න තියෙනවද මේ ඉවෙන්ට් එක සම්බන්ධයෙන් අහන්න චෙල්පි වීඩියෝ එකක් අවශ්‍ය නම් ඉස්සර යන්න පුළුවන් මම ගෙනියන ක්‍රමය කියලා දෙන්නම් ලොක් එක අදින් ඇතුළ මොනවද කියලා ඒක කරන්න බෑ යන ගම මොකද එයාගේ බර සම්පූර්ණම ඒ දේවල් වලට වැටිලා තියෙන. ඒක නිසා යාට උස්සලා යාගේ බරත් එක්කම උස්සලා ඉතින් ගලවන්න ඕනේ. එහෙමනම් එහෙම කරන්න බෑ. නෑ නෑ යන්න පුළුවන්. ඇස්සලා මේ කෝටු වරෙන් වදින කෙනෙක් නැහැ නේද කෙලවරේ? එහෙම මොකොත් නෑ සර්. මොකද කේබල් එකට පල්ලයන් තමයි උස්සලා ගමන් කරන්නේ. ක්‍රාෆ්ටින් එක ගිහිල්ලා ආවා නියමම ඇක්ටිවිටි එකක් තව හැබැයි අර හරිම කාම් වෝටර් එකක් තියෙන ඉතින් ඒ හින්දා අමාරු නෑ මේ මේ වතුර නිකන් අර ගල් පර එහෙම තියෙන ඩේන්ජරස් නෑ පොඩ්ඩක්වත් ඉතින් ඕනම පොඩි ළමෙක්ට උනත් මේ වෝටර් ක්‍රාෆ්ටින් එක නම් කරන්න පුළුවන් කියලා මම රෙකමන්ඩ් කරනවා මේ ඇඩ්වෙන්චර් එකට එන ඔයාලට එයාලා විසින්ම ලන්ච් එකකුත් දෙනවා ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නේ ඒගොල්ලෝ arrange කරලා තියෙන බුෆේ එක සිංහල ක්‍රමයට රස කෑම ටික තියෙනවා ඔයාලට කන්න පුළුවන් කන්න ඒරියා එකක් මේ විදිහට තියෙනවා ඉතින් ඔයාලගේ ඩේ අවුට් එකට හොඳම ප්ලේස් එකක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඡේ ඇඩ්වෙන්චර් පාර්ක් එකට එන ඕගලන්ට අන්තිමට ඒගොල්ලන්ගෙන් රස තේ එකක් හම්බ වෙනවා ඉතින් අපේ අද ටුවර් එක ඉවරයි දැන් අපිට තේ බීලා ගෙදර යන්නයි තියෙන්නේ ඇඩ්වෙන්චර්ස් වල අපිට කරන්න තියෙන ඇක්ටිවිටීස් ඔක්කොම කළේ හැබැයි තව එකක් තියෙනවා මේ rock climbing එක අපි අද කරේ නැහැ වෙලා නැති වුණ නිසා කොහොම හරි ඉතින් එක එක ඇක්ටිවිටීස් වලට එක එක පැකේජස් තියෙන නිසා මට එක ගානක් මෙහෙමයි කියලා කියන්න බෑ කීයක්ද යන්නේ කියලා හැබැයි අද අපේ මේ ඔක්කොම ඇක්ටිවිටීස් වලට අපිට නම් ගියේ රුපියල් මං හිතන්නේ 2000ක් වගේ ප්‍රමාණය තමයි එක්කෙනෙක්ට එන්නේ මොකද ප්‍රමාණය වැඩි වෙන ඕගොල්ලන්ට cost එක අඩු වෙනවා හැබැයි ටික දෙනෙක් නම් ඒක වැඩි වෙන්න පුළුවන් ඉතින් මං කියෝ වගේ මේගොල්ලෝ මෝර්නින් වෙල්කම් ඩ්‍රින්ක් එක ලන්ච් එක ඊට පස්සේ ඊවනිං අපිට ටී එකකුත් හම්බ වෙනවා ඒ ඔක්කොමත් එක්ක ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් ටික තියෙනවා ඉතින් ඒක කළා ඔයගොල්ලෝ කැමති නම් රැයක් ඉන්න පුළුවන් ඊට පස්සේ රැයට ඔයගොල්ලන්ට පාටිස් දාලා මෙහෙ බාබකියු කරලා එහෙම පාටි දාන්න පුළුවන් එහෙම නැත්නම් වන් ඩේ යන්නත් පුළුවන් එනිවේ ඉතින් අදට මෙච්චරයි මම ආයෙත් තව ලස්සන තැනකට ගියොත් මං අනිවාර්යෙන් මගේ බොක්කලාස්ට ඒ තැන තියෙන විස්තර ටික කියනවා එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ ප්ලේසස් බලන්න යන්න එහෙනම් ගිහින් එන්න බයි බයි බොක්කලාස්